පෞගේ සතියේ ඔවන්න මතක ඇති අපි ෂණික මෝචනය ගැන වීඩියෝ එකක් කරා. මේ වීඩියෝ එකේදී ගොඩාක් අය බලලා අපිට කතා කරලා Facebook page එකේනොත් ඒ වගේ අපේ YouTube channel එකේනොත් මේ සම්බන්ධව දැනුවත් වෙලා මේ සම්බන්ධව අපිට කතා කරලා කිව්වා. ඩොක්ටර් අපට ෂණික මෝචනය ගැටලුවක් තියෙනවා. ඒගොල්ලෝ මට ලින්ක් අප්‍රාණිකත්වයක් තියෙනවා. නමුත් ඩොක්ටර් මට තව මෙහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. ඒ තමයි මේ මම හිතනවා මේ මගේ මේ පුරුෂ ලිංගයේ අවයවය මගේ පීනිස් එක පුඩා කියලා මගේ ටෙස්ටිකල්ස් පොඩි කියලා. ඉතින් අනේ ඩොක්ටර් මට බැරිද ට්‍රීට්මන්ට් එකක් ගන්න මේ මගේ පීනිස් එක ලොක් කරගන්න මගේ ඒක මහත් කරගන්න කියලා. ඉතින් මේක ඇත්තටම මට තවත් වීඩියෝ එකකට අදහසක් ගෙනාව මේ සම්බන්ධව ඔයගොල්ලෝ ගොඩාක් දැනුවත් ඔයගොල්ලෝ ගොඩාක් සර්ච් කරලා ඇති කොහොමද තමාගේ මේ පුරුෂ ලිංගයේ එහෙම නැත්නම් මේ පීනිස් එකේ සයිස් එක ලොකු කරගන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධව පහුගිය දවසේ කීප දෙනෙක් මට කතා කරලා කිව්වා ડોක්ටර් මම මේකට PRP ට්‍රීට්මන්ට් එකක් කරා. මම ඔන්ලයින් බෙහෙත් වර්ග ගෙන ගත්තා. මම මේකට ක්‍රීම් ගෑවා. මම වෙනම ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරා. එහෙම නැත්නම් මම පෙතිබිව්වා. ඒත් ડોක්ටර් මේකට හරි තුරුතුරක් හරි පිළිතුරක් මට තාම ලැබුණේ නැහැයි කියන එක. ඉතින් මම කෙටියෙන්ම කිව්වොත් ඔයගලගේ කාලය සහ මුදල් ඉතුරු වෙන විදිහට වචනයක් කිව්වොත් කවමදාවත් මේ දේවල් සාර්ථකයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව මේක පහුගිය දවස්වල අපි බලපු රිසර්ච් වල අපි එකතු කරගත් තොරතුරු අනුව මේකෙන් සැටිස්ෆැක්ෂන් එකක් ලබන විදිහට මේ තමන්ගේ පීනල් ග්‍රෝත් එක කරගත්තු තමන්ගේ පීනිස් එක දිගු කරගත්තු කවුරුවක්වත් දැනට හමු වෙලා නැහැ. ඔයගොල්ලෝ මේ සම්බන්ධව විරුද්ධ අදහස් තියෙනවා. ඔයගොල්ලෝ හිතනනම් මේක කරගන්න පුළුවන් මේකේ ඉන්ජෙක්ෂන් හා ලොකු වෙච්ච අයිඩියා මේ ප්‍රතිබිල් ලොකු වෙච්ච අයිඩියා එහෙම නැත්නම් මේකට ආයුර්වේද හරි දේශීය බෙහෙත් හරි මොන හරි බෙහෙතක් බීලා මේක ලොකු කරගත්තු අය හිටියයි කියලා අපිට කමෙන්ට් කරන්න අපි වල බලනවා මේක ඇත්ත නැත්ද මොකක්ද කියලා. තව කරුණු කීපයක් මම විශේෂයෙන් ඔයාලට සඳහන් කරන්න. ඔයගොල්ලෝ මොරින් නම් ඔයගොල්ලන්ගේ පීනිස් එකේ සයිස් එක සම්බන්ධව ඇත්තටම ඇවරේජ් පීනිස් එකේ සයිස් එක ගැන ඔයගොල්ලෝ දැනගත යුතුම තමයි. මොකද ගොඩාක් වෙලා මේ ප්‍රෝන් ඉන්ඩස්ට්‍රියත් එක්ක මේ අසභ්‍ය චිත්‍රපට නිල් චිත්‍රපටත් එක්ක ගොඩාක් වෙලා මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙන දේ තමයි මේ පීනිස් එක ගොඩාක් ලොකු වෙන්න ඕන. මේක ගොඩාක් දිග වෙන්න ඕන කියන කාරණාව. ඇත්තටම ඒක වෙනම බිස්නස් ස්ට්‍රැටජි එකක් වෙන බිස්නස් බිනම් බිස්නස් මාකටිං එක. නමුත් අපේ සාමාන්‍ය ජීවිතේ කවමදාවත් අපිට ඒ වගේ ෆැන්ටසීස් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. මොකද ඒක බොහොම ක්‍රියේට් කරපු රියැලිටි එකක්. ඒක ඇත්තටම ඒක හරි දෙයක් නෙමෙයි කියලා තමයි මම ඔයගලන්ට කියන්න තියෙන්නේ. මොකද ඒකට හේතුව තමයි ඇවරේජ් පීනිස් සයිස් එක ගොඩාක් කලකට අපි හඳුන්වන්නේ මේක 5.2 ඉන්චස් කියලා. ඒ වගේම මේක අපි සාමාන්‍යයෙන් 2.9කට වඩා අඩු නම් අඟල් 2.9කට වඩා අඩු නම් තමයි අපි ගොඩක් අර මේක මයික්‍රෝ පීනිස් කියලා කියන්නේ. මේක මයික්‍රෝ පීනිස් කියන කන්ඩිෂන් එක ඇත්තටම කන්ජෙනිටල් කන්ඩිෂන් එකක්. එහෙම නැත්නම් ඇන්ඩ්‍රොජන් හෝමෝන්ස් වල ඩිෆිෂියන්සි නිසා ඇති වෙන කන්ඩිෂන් එක. නමුත් ඇවරේජ් පීනිස් සයිස් එක මම ඔයාලට කිව්වා වගේ 5.2 ඉන්චස් තමයි සාමාන්‍ය සයිස් එක. ඒක ඉරෙක්ෂන් එකක් තියෙන අවස්ථාවකදී අපි බලන ලෙන්ත් එක. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ හිතනනම් ඔයගොල්ලන්ගේ පීනිස් එකේ සයිස් එක අඩුයි කියලා. මේක ගොඩක් අපි දක්න ලැබෙන්නේ මේ අවුරුදු 20යි අවුරුදු 40 අතර හෙටරොසෙක්ෂුවල් පිරිමියාගේ. ඉතින් ගොඩක් රට ඒගොල්ලෝ විශ්වාස කරනවා මගේ පීනිස් එකේ සයිස් එක ගොඩක් පොඩි කියන එක සම්බන්ධව. මොකද ඇත්තටම තොරතුරු බැලුවොත් පහුගිය රිසර්ච් ගැන මම ඔයගොල්ලන්ට කතා කරනවා 50,000ක් පමණ පිරිමින්ගෙන් මම හිතන්නේ 150 55ක් විතර හැම වෙලේම වොරී ඩේවලගේ පීනිස් එකේ සයිස් එක අඩුයි කියන එක සම්බන්ධ. ඉතින් ඒ නිසා ගොඩාක් අය මේ සම්බන්ධව සර්ච් කරනවා. ගොඩාක් මාකටිං කරන කට්ටිය, ගොඩාක් බිස්නස් කරන කට්ටිය මේක මාෆියාවක් කරගෙන මේවා සම්බන්ධ විවිධ ප්‍රතිවර්ග, විවිධ ආලේපන, විවිධ ඉන්ජෙක්ෂන්ස්, විවිධ ඩිවයිසස් ප්‍රොමෝට් කරලා තියෙනවා. ඉතාමත් විශාල මුදල් වලට මේ කන්ඩිෂන් එක ඔයගොල්ලන්ට ප්‍රොමිසස් දීලා ඉවරලා මේක ලොක් කරන්න ඔයගොල්ලන්ට අපි උදව් කරනවා කියලා. ඇත්තටම ඒ වගේ දේවල් වලට තවදුරටත් රැවටෙන්න එපා කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයගොල්ලන්ගේ වටිනා මුදල් ඒ වගේ දේවල්ට විනාශ කරගන්නපා කියලා මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයගොල්ලෝ කළ හැකි දේවල් කීපයක් තියෙනවා. පීනිස් එකේ සයිස් එක ලොක් කරගන්න එක සම්බන්ධව ප්‍රධාන ට්‍රීට්මන්ට් ස්ට්‍රැටජිස් දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි මේ නන් සර්ජිකල් ට්‍රීට්මන්ට් කියන කතාව. ඒ කියන්නේ ඔපරේෂන්ස් නොකර අපි කොහොමද මේ සයිස් එක ලොක් කරගන්නේ කියන එක ගැන සහ ඔපරේෂන් කරලා ඒ කියන්නේ සර්ජිකල් ට්‍රීට්මන්ට් එකක් මොකක් හරි මේ සම්බන්ධව කරන්න පුළුවන්ද කියන මතය. ඉතින් දැනට නන් සර්ජිකල් ඉන්ටර්වෙන්ෂන්ස් වල හැටියට අපි පළවෙනි එක තමයි ගොඩක් කරන මේ පීනල් එක්ස්ටෙන්ඩර්ස් කියලා කියන්නේ. මේකදී ඇත්තටම පීනිස් එකේ ටිප් එක සහ පීනිස්
විජේසිංහගේ බේස් එකට අපි පොඩි ඩිවයිස් එකක් සවි කරනවා පොඩි යකඩ බට දෙකක් එක්ක මම හිතන අපිට බින්දුවක් දාලා පෙන්වන්න පුළුවන් ඕගොල්ලන්ට මොන වගේ ඩිවයිස් එකක්ද මේ පීනල් එක්ස්ටෙන්ඩ් එක කියන්නේ කියලා මේක සවි කරලා දවසකට කීපයක් මේක දාගන්න තිබීම තුළ මාස ගණනක් යනකොට පීනිස් එකේ සයිස් එක සාමාන්‍ය සෙන්ටිමීටරයක් සෙන්ටිමීටර එකමාර සෙන්ටිමීටර දෙකක් වගේ ප්‍රමාණයක් ලොක් කරගන්න පුළුවන් කියලා රිසර්චර් සඳහන් කළා තියෙනවා නමුත් මේකේ සැටිස්ෆැක්ෂන් එක ගොඩාක් අඩුයි මේක දවස පුරාම සමහරලාට දාගෙන ඉන්න සන වැඩිපුර පැය ප්‍රමාණයක් දාගෙන ඉන්න සමහරලාට ඉතින් මේකේ ඇත්තටම ස්කින් එක තදවීමක් සිද්ධ වෙන පුළුවන් ස්කින් එක තුවාල වීමක් සිද්ධ වෙන පුළුවන් මේක ඉතින් මේ වල ආධිනව ගොඩාක් තියෙනවා කියලා තමයි රිසර්චර් සඳහන් කළා තියෙන්නේ ඊළඟට තමයි වැකියුම් ඉරෙක්ෂන් ඩිවයිසස් කියන එක ඒ කියන්නේ වැකියුම් එකක් මාර්ගෙන් මේ පීනිස් එක ඉරෙක් කරන්න උදව් කරනවා කියන එක ඉතින් මේකෙත් ගොඩාක් සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා කියලා තමයි ලිටරේචර් සඳහන් කළා තියෙන්නේ ඉතින් ඊළඟට තමයි මේ පීනල් ඉන්ජෙක්ටබල් ට්‍රීට්මන්ට්ස් කියන ඒවා ඉතින් මේක ඉතින් මේ අවස්ථාවේදී විවිධ ඉන්ජෙක්ෂන් ලබා දීමක් කරනවා මම කලින් කිව්වා PRP එකත් ඒ වගේ දෙයක් අපි ලංකාවේත් ඒ වගේ කරන වෛද්‍යවරු මට ආරංචි වෙලා තියෙනවා මොකද මේ වලින් කවමදාවත් ලොකු මුදල් වියදම් කරලා මේ දේවල් කරලා තියෙනවා නමුත් මේ වලින් කවදාවත් සාර්ථක වෙලා නැහැ ඉතින් බොරුවට ඔයගොල්ලන්ගේ සල්ලි නාස්ති කරගන්න එපා කියලා මම දෙමොත් කිරීමක් කරන්න ලෑස්ති මේ වීඩියෝ එක හරහා ඊළඟ දේ තමයි මේ ඉම්ප්ලාන්ටබල් නැත්නම් සර්ජිකල් ඉන්ටර්වෙන්ෂන්ස් කියන එක ඉතින් මේවත් ගොඩාක්ම හසරස් ඒ වගේම සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන සර්ජරිස් ඉතින් මම ඊළඟ දේ ඔයගොල්ලන්ට කියන්න දා මේවා සර්ජරිස් මාර්ගෙ ගොඩාක් කට්ටිය වෙන රටවල් වලට කියලා පවා මේ වගේ ට්‍රීට්මන්ට්ස් කරගන්න සඳහන් කරලා දිනා මේ රිසර්ච් වල නමුත් ඒවල කිසිම සාර්ථක භාගයක් දැනට වාර්තා වෙලා නැහැ. ඉතින් මම පොඩි ටිප්ස් ටිකක් දෙන්න ඕගොල්ලන්ගේ පීනිස් එකේ සයිස් එක අඩු නම් ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් ඇත්තටම. ඉතින් ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට ඒ ආශ්‍රිතව පියුබික් හැය කියලා කියන අපි ගොඩාක් හෙයාස් දිනන ඒවා රිමූව් කරන්න ඒවා ෂේප් කරලා දාන්න. එතකොට ගොඩක් ඕගොල්ලන්ගේ පීනිස් එක පොඩ්ඩක් එළියට ස්ටෑන්ඩ් අවුට් වෙන ගතියක් ඕගොල්ලන්ට තේරෙනවා. ඒකම පල්ලේ ලෝ ඇබ්ඩොමිනල් ඒරියාගේ ෆැට් ලේයර් එක වෙන්න ඕගොල්ලෝ ගොඩාක් තර බාරන ඕගොල්ලෝ ඔබීස් නම් ඒ සම්බන්ධ වේට් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් එකකට එන්න අපි ඉන්ටර්මීඩියට් ෆාස්ටිං ගැන සඳහන් කරා අපි වීඩියෝස් වල ඒවා බලන්න බර අඩු කරගන්න ට්‍රයි කරන්න හැම වෙලෙම ව්‍යායාම කරන්න හෙල්දි ලයිෆ් ස්ටයිල් එකට යොමු වෙන්න එතකොට ඔවන් පුළුවන් ඔගලගේ පල්ලෙහැ ප්‍රදේශයේ තෙල් අඩුවීම තුළ යම් තාක් දුරකට මේ පීනිස් එක ඉදිරියට එන ආකාරයේ පෙනුමක් කරන්න. මම තවත් කරුණක් ඕන සඳහන් කරන්න. සමහර කට්ටිය මේ සස්පෙන්සරි ලිගමන්ට් එක්සිෂන් එකක් කරනවා. මොකද ඔයගොල්ලන්ගේ පීනිස් එක සම්බන්ධ වෙලා තියෙන පොඩි සස්පෙන්සරි ලිගමන්ට් එකේ මේ ලිගමන්ට් එක කැපීම තුළ සමහර ලාවට හොයාගෙන තියෙන මේ පීනිස් එක පොඩ්ඩක් දික් කරන්න පුළුවන් කියලා. මොකද මේ වගේ මම අර කිව්වා වගේ සර්ජිකල් ට්‍රීට්මන්ට්ස් අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. ගොඩාක් වෙලාවට සාර්ථකයි කියලා මේ දේ ඔයගොල්ලන්ට achieve කරගන්න. ඉතින් හිතේ වොරි එකක් තියාගන්න එපා මොකද හෙටරොසෙක්ෂුවල් ලේඩිස්ලා ගොඩාක් කියන දෙයක් තමයි තමාගේ පාර්ට්නර්ගේ පීනිස් එකේ සයිස් එක සම්බන්ධව ඒගොල්ලන්ට ඇත්තටම කන්සර්න් එකක් නැහැ කියන එක. ඉතින් ඔයගොල්ලෝ වොරි නම් ඔයගොල්ලන්ගේ පීනිස් එකේ සයිස් එක සම්බන්ධව ඇත්තටම ඔයගොල්ලෝ ගත යුත්තේ සයිකොලොජිකල් කවුන්සලින් ට්‍රීට්මන්ට් එකක්. මොකද ගොඩාක් මේ සයිකොලොජිකල් කවුන්සලින් ට්‍රීට්මන්ට්ස් වලට යන කට්ටිය නැවත වතාවක් තමාගේ පීනිස් එකේ සයිස් එක කුඩා කියලා හිතන්නේ නැහැ. මොකද මම ඔයගොල්ලන්ට පැහැදිලිව කිව්වා ඉරෙක්ට් වෙච්ච පීනිස් එක කෙලින් වෙච්ච පීනිස් එකේ සයිස් එක සාමාන්‍යයෙන් 5.2 ඉන්චස් නම් ඒක නෝමල් පීනල් සයිස් එකක්. මේ නෝමල් පීනල් සයිස් එකට අපි සාමාන්‍යයෙන් දානවා 2 ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස් කියලා. ඒ කියන්නේ දෙපැත්තට +2 සහ -2 දැම්මම සාමාන්‍යයෙන් අපිට 5.2 ඉඳලා 2.9 ඉන්චස් වෙනකම් ඔයගොල්ලන්ගේ පීනිස් එකේ සයිස් එක නෝමල්. ඒ නිසා කවදාවත් හිතන්න එපා තමයි පීනිස් එක කුඩා කියලා. ඉතින් ඒක දික් කරගන්න විවිධ ක්‍රීම් පාවිච්චි කරලා, විවිධ පෙති පාවිච්චි කරලා, විවිධ ඉන්ජෙක්ටබල්ස් පාවිච්චි කරලා ජීවිතේ දුක් වෙන්න එපා, අසාර්ථක කරගන්න එපා. මොකද ડિප්‍රෙෂන් තත්ත්වයකට යන්න පුළුවන්. ඇන්සයිටි තත්ත්වයකට යන්න පුළුවන්. සමහරවිට ඔයාලගේ ජීවිතේ එපා වෙන තත්ත්වයකට ගිහිල්ලා සුයිසයිඩ් කරගන්න බව යන්න බැරි කමක් නැහැ. මේ ගැන හැම වෙලෙම හිතන්න ගත්තොත් රටේ අනාගතයේ ඔබ අවුරුදු 20යි අවුරුදු 40යි කියලා කියන්නේ අපේ ජීවිතේ ලස්සනම කාලයක්. ඉතින් මේ ගැන කල්පනා කරලා හිත හිත මම අර කිව්වා වගේ මේ ස්මෝල් පීනිස් ඇන්සයිටි කියන කන්ඩිෂන් තත්ත්වයකට ඔයගොල්ලෝ ගියොත් ඒක ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමාජයේ මූල දීලා ඉස්සරහට ජීවිතේ ජවයකින් පෞෂත්වයකින් කටයුතු කරන්න. ඉතින් හිතන්න එපා, කල්පනා කරන්න එපා. ඕගොල්ලන්ගේ ඇඟේ තියෙන අවයවය අනිවාර්යයෙන්ම ඒක ඔයගොල්ලන්ට දායාද වෙච්ච දෙයක්, ජීවිතයත්ම ඔයගොල්ලන්ට ලැබිච්ච දෙයක්. ඒක ඇප්‍රීෂিয়েට් කරන්න, ඒකත් එක්ක සාර්ථක ලිංගික ජීවිතයක් ඔයගොල්ලන්ට ගත කරන්න පුළුවන්. ඒකයි මගේ විශ්වාසය. ඒකයි මගේ අත්දැකීම. මම ඔයගොල්ලන්ට කියන්නේ මට ලැබිච්ච මගේ පේෂන්ස් ලගේ මට කතා කරපු අයගෙන් ජීවිත තොරතුරු මත තමයි මේ වීඩියෝ එක තැන්දලා තියෙන්නේ. විශේෂයෙන්ම මම සර්ච් කරපු ලිටරසි මත. මම අර කිව්වාගේ 2.5 2.9 වත් නැත්තම් ඒක ඉලෙක්ෂන් එකකට පස්සේ අපිට කතා කරන්න අපි සදී බෑදී සිටිනවා ඕගොල්ලන්ට උදව් කරන්න. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වාගේ මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න, කවුරු යාළු ඉන්න නම් මෙන්ෂන් කරන්න, ටැග් කරන්න, එයාලට ඒක ෂෙයා කරගන්න මේ වීඩියෝ එක. ඒගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි මේ වීඩියෝ එකකින් අපි ඕගොල්ලන්ට ෂෙයා කරපු
දෙනුම. ඉතින් පීනිස් එක දික් කරගන්න, පීනිස් එක මහත් කරගන්න බුරු බුරු වෛද්‍යවරු පස්සේ ගිහිල්ලා අනාථ වෙන්න එපා කියලා, තමන්ගේ ජීවිතය අඳුරු කරගන්න එපා කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් හැමදාම මතක් කරනවා මේ වීඩියෝ එකේ වැදගත් කරුණු ඉගෙන ගත්තා නම්, මොටිවේට් වුණා නම්, දේවල් දැනගත්තා නම් කරුණාකර මේ වීඩියෝ ෂෙයා කරන්න, channel එක subscribe කරලා bell icon එක click කරලාම තවත් මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ එකක් බලන්න අපිත් එක්ක අතවල් බැඳගන්න කියලා මම ඉදමත් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.